අපි රට හදමුකෝ මේක තමයි තියෙන්නේ. මේ වෙනසක් ඇති කරන්න ගිහිල්ලා අද සැබෑ වෙනස පේන්න තියෙනවානේ. අපි ජීවන වියදම අඩු කරලා අපි ගෑස් එක 1200 දුන්නාම, අපි අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු කරාම, අපි පඩි වැඩි කරාම, අපි අහිංසක දරුවන්ට තමාලට තියෙන ඒ වියරි ආහාර ප්‍රමාණයක් ලබා දීලා, කිරිවීදුර දීලා, ඒ ඔක්කොම දීලා අද මේව ඔක්කොම නවත්තලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මිනිස්සු මොකට දිරිවේ? ඒ ලැබෙන දේ එපා කියලා අද ගිහිලා තියෙන දේත් නැති කරලා තියෙනවා. මෙන්න මේක තමයි තියෙන්නේ. එදා තෙල් 122ට දෙනකොට ඒක ඇයි තව අඩු කරන්න බැරි කිව්වම අද 450ට ලබා ගන්නකොට වචනයක් මතකනේ අම්ම අය ගොන් කරත්තවල ගියා මිල වැඩි කියලා. අද මොකද මං හිතන්නේ මේකවත් අවුරුදු 74කට මිදාස ලැබලා මේ තියෙන විහිළුව නවත්තන්න ඕනේ. අපි එකට වෙලා රටක් හදන්න. අපි ඉන්නේ රටවල් හදන්න. අපර බොරු චෝදනා දාන්න. ඔන්න ඕවා තමයි තියෙන්නේ. වැඩ කරන උන්ට මේ රටේ අවස්ථාව නැහැ. මේක ඇති කරන්න අපි කටයුතු කරන්න ඕනේ. හැමදේම සහනාදර මතකනේ 772කට පාන් දුන්නා. හඳෙන් හාල් සේරු ගේනවා. වැඩ කරන්නේ නැතිට ඔහේ නිකන් සහනාදර දෙනවා. මේ රට හදන්නේ කොහොමද? කවුරු හරි නිකන් දෙනවා නම් තව එක්කෙනෙක් ගෙවන්න ඕනේ. අද ඕකේ ප්‍රතිවිපාක තමයි පේන්න තියෙන්නේ. Aus Lanka TV Daily News.